අතවශයෙන්ම මේ අන්තවාදීන්ගේ ක්‍රියාකාරීත්වයට අදාළව පොලිසියේ දැනට ක්‍රියාත්මක වෙන ස්වභාවය ගැන අපිට සෑහීමකට පත් වෙන්න බෑ ඒ පිළිබඳව අපි කනස්සලට පත් වෙනවා මොකද මේ ගැන මීට වඩා සක්‍රීය මැදිහත් වීමක් සිදු වෙයි කියන බලාපොරොත්තුව මේ රටේ පොදු ජනතාව තුළ තියෙනවා රිෂාඩ් බදුරුදීන්ව අත්අඩංගුවට ගත්තේ අන්තවාදී කල්ලි එක්ක සබඳතා පැවැත්වීම කියන චෝදනාව යටතේ නෙවෙයි ජනාධිපතිවරණදී අවතැන් වූවන් ඡන්ද ලෙස හඳුන්වලා ඡන්දදායකයන් පිරිසක් රජයේ මුදල් වියදම් කරලා වෙනත් තැනකට ප්‍රවාහනය කරන්න කටයුතු කරා කියන චෝදනාව යටතේ රජයේ මුදල් අවභාවිතය කියන චෝදනාව යටතේ පොදු දේපළ කාරණයක් යටතේ නමුත් ජනාධිපති කමිෂන් එකේම ඔප්පු වෙලා තියෙනවා ඒ කියන්නේ අර ඒ වාහන වාහනවල හයි කරලා තිබුණා Google ඒ GPS තාක්ෂණය අනුව පෙන්වලා තියෙනවා මෙන්න මේ ස්ථානවලට මේ මේ දිනවල ගිහිලා තියෙන කියලා ඊට පෙර අන්තවාදයේ සමග සබත්තා පැවතු සැකකරුවන්ගෙන් කියවිච්ච ස්ථානක් ඒ වාහන ගිය ස්ථාන සමපාත වෙලා තියෙනවා ඉතින් එතකොට මෙතන පැහැදිලිවම රිෂාඩ් බදුරුදීන් ලගේ උන්නහගේ මල්ලිගේ ත්‍රස්තවාදයේ සමග තිබිච්ච ඥාතිත්වය ඕනෑවටත් වඩා හොඳින් අනාවරණය වෙනවා දෙහිවල හිටපු ත්‍රස්තවාදියාගේ ගෙදරට ගියේ කවුද ඒකේ CCTV කැමරා ගැලෙව්වේ කවුද මේවා හරියට හොයන්න ඕනේ මේක හරියට කරන්න තමයි රටේ ජනතාව ජනාධිපතිවරණේ මහමැතිවරණේ ඒ බලය දුන්නේ ඒක හරියට නොවෙනම නම් ඒක හරියට වෙන්න ඕනේ කියන මතය ඉදිරිපත් කරන්න අපි පැකිලෙන්නේ නැහැ මේ රජයේ තමයි රිෂාඩ් මල්ලිට ඇප ලබා දෙන්නේ උසාවි වලින් අපි උසාවි වල කටයුතු වලට බලපෑම් කරන්නේ නැහැ රන්ජන රාමනායකලගේ ක්‍රමයට රන්ජන රාමනායක වගේ අනිත් අය වගේ නඩුකාර විනිශ්චයකාරයෝ අපිට අටවන්නේ නැහැ නමුත් ඒ අප ලබා දීමට පවා හේතු වෙන්නේ අපේ පරීක්ෂණවල තියෙන දුර්වලකම. ඒ පිළිබඳව අපිට තද බල විවේචනයක් තියෙනවා ආරක්ෂාව බාර සියලුම අංශවලට. www.headlinenews.lk බලමින් ඉදිරියට